තුති ඔබතුමාට මීළඟට ගරු විමල වීර දිස්ථානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. ගරු මුලස්සනාරූඪ ඊට ප්‍රථම මේ අපේ විමල් රත්නායක මන්ත්‍රීතුමා මුලස්සනේ ගන්න. හොඳයි ඔබතුමා කතාව කරගෙන. ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, හදිසි නීතිය කියන්නේ පීතියට ආඩම්බරයට සතුටට කාරණයක් නොවේ. ප්‍රචණ්ඩත්වය, අසමගිය, සාමය බිඳවැටීම, යුක්තිය බිඳවැටීමේ පණිවිඩය තමයි මේ ගරු සභාවේ ඉඳලා අපි හදිසි නීතිය සම්මත කරලා පණිවිඩයක් විදිහට රටට ගෙනියන්නේ. අපි 1983 ජූලි මාසයේ 23 වෙනිදා ඉඳලා 2009 මැයි මාසේ 19 වෙනිදා වෙනකන් අවුරුදු 26ක් අපේ නෑදෑය විදිහට ජීවත් උනේ හදිසි නීතියත් එක්ක. දරුවෝ ඉපදුනේ දනගාවේ, ඇවිද්දේ, ඉස්කෝලේ ගියේ, කසාද බැන්දේ හදිසි නීතියත් එක්ක. 2009 මැයි මාසේ 19 වෙනිදා ඒ ඉතිහාසය වෙනස් කෙරුවා. ඒ ඉතිහාසය වෙනස් කරලා ආපහු රට සාමය ගෙනල්ලා හදිසි නීතිය නැති රටක සාමාන්‍ය නීතියක් සහිත රටක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වෙන්න කටයුතු හදලා දුන්නු ඒ පාලනය 2015 ජනවාරි 8 වෙනිදා මෙරටේ දෙමළ මුස්ලිම් සිංහල මිනිස්සු එකතු වෙලා පාලනයෙන් එළවා දැමුවා. අද ආපහු දෙවැනි වතාවටත් දෙවැනි මාසෙටත් අපි හදිසි නීතිය දීර්ඝ කරනවා. හැබැයි හදිසි නීතියෙන් විතරක් මෙරට හදන්න බෑ. මේ සාමය ඇති කරන්න පුළුවන් කමක් නෑ. එක්තරා යුගයක උතුරෙන් දෙමළ තරුණ ඇවිල්ලා මිනිස් බෝම්බ විදියට පිපුරුණා දකුණේ. දැන් ආපහු මුස්ලිම් තරුණයෝ මිනිස් බෝම්බ විදියට පුපුරන්න පටන් අරගෙන. එතකොට මේක නීතියෙන් විතරක් හදන්න පුළුවන් එකක් නෙමෙයි. අපි අපේ අධ්‍යාපනය වෙනස් කරන්නේ නැත්තම් අපේ ආගමිකයා දහමත් එක්ක ගොඩනගන්නේ නැත්තම් අපේ විශ්වවිද්‍යාල පාසලේ පෙර පාසලේ අධ්‍යාපනය වෙනස් කරන්නේ නැත්නම් කවදාවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැලැස්තර දාලා මේ රටේ ප්‍රඥාවන්ත මනුෂ්‍ය දරුවෙක් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් පහුගිය ඉතිහාසයේ පුරා මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානවිකම් කවුන්සලේ උපදෙස් පිළිපැද්දා. මේ පාර්ලිමේන්තුවේ වැඩියෙන් සම්මත කරලා තියෙන්නේ මේ රටට අවශ්‍ය නීති රීති නෙමෙයි, සුද්ධන්ට ඕන ඒවා. දැන් අවසානයේදී මොකද සිද්ධ වුනේ? යේසුස් වහන්සේගේ උත්ථානය සමරන්න ගියපු 300කට ආසන්න නිරාවුද අහිංසක දරුවෝ අම්මලා තප්පර ගානක් ඇතුළත මිනිස් මස් ලැබවට ඇට සැකිලි බවට පත් කෙරුවා. එතකොට දැන් අපි ඒක මාසකට අධික කාලයක් අපි සාකච්ඡා කරනවා. ආපහු බෝම්බයක් පිපිරෙනක ආපහු සාමය බිඳවැටෙනකම්. හැබැයි සාමයක්, හැබැයි සංවිධියක් ඇති කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ මේ තරඟකාරී විභාග ක්‍රම කේන්ද්‍රීය දෙපාසතුන් අදන අධ්‍යාපනය වෙනස් කළොත් පමණයි. ඒ අධ්‍යාපනය වෙනස් කරන්නේ ඥානයක්, දර්ශනයක්, දැක්මක්, ඉලක්කයක් නැත්නම් අපිට ආපහු මේ දේමයි සිද්ධ වෙන්නේ. මුස්ලිම් මිනිස්සු ඇසුරු කරපු කෙනෙක්. මං දන්නවා මුස්ලිම් සහෝදරත් එක්ක මං දීර්ඝ කාලයක් කටයුතු කරා. සා මුස්ලිම් ජනතාව මේ රටට ආවේ බෝම්බ පුරවන්න ත්‍ස්තවාදී විදිහට නෙමෙයි, ව්‍යාපාරිකව වෙළෙන්ද විදිහට. එසා මේ මුස්ලිම් සමාජයේ හැම කෙනෙකුටම මං කියන්න කැමතියි, තමුන්නාසලා ඉස්ලාම් ධර්මයේ පදනම් කරගත් ආකෘතියක ඉන්නේ. මේක නැමෙන්න වෙනස් කරන්න අමාරුයි. ඇතුලේ මේ සංස්කෘතියේ ඉන්න මෞලවිවරු, එහෙම නැත්නම් පූජකවරු, නායකයෝ කරුණාකරලා වගකීමෙන් කටයුතු කරන්න ඔබ සැකයට පාත්‍ර වෙලා තියෙන.
සා ඒ වගේම මේ කාරණාවලදී මේ බැටි දෙනෙක් කියන්න පටන් ගන්න තියෙනවා මේ 225 ටම බෝම්බ ගහන්න ඕනේ මේ 225 වැරදිකාරයෝ කියලා මං කියන්න කැමති අපි වැරදිකාරයෝ නෙමෙයි මේ වැරද්දේ හවුල්කාරයෝ පාෂකරුවා උදව්කාරයෝ නෙමෙයි අපි මේ ආණ්ඩුවට පැහැදිලිව කිව්වා ජාතික ආරක්ෂා අනතුරේ තියෙන්න කියලා මේ වගේ විපතක් සිද්ධ වෙයි කියලා අනතුරක තියෙන්න කියලා බුද්ධයන්ත වාර්තා කරා ඒ වැරදි වලට අපි වක් කියන්නේ නැහැ අපි හොරකම් කරලා නැහැ අපි දූෂිතයෝ නෙමෙයි මේ අද්දකේ ලේ ගෑවිලා නැහැ අපි සතපාකයි තුදිර හම්බ කරලා නැහැ අපි මතුරුලෙකුට තින්සාවක් කරන්නේ නැහැ ඒ නිසා බෝම්බ ගන්න 225 දෙනාට මට නම් අයිති වෙන්න පුළුවන් කමක් නැහැ අපි වැරදිකාරයෝ නෙමෙයි සමහර මේ සභාවේ ඇච්චිනෝ සා අපි වැරදිකාරයෝ වෙන්න අපි වැරදි කරපු අය නෙමෙයි අපි විත්තිකාරයෝ නෙමෙයි දැන් තමුනාතල ආරක්ෂාව ගැන කතා කරනවා පිටුවටේ ඇමරිකා ආරක්ෂක කිව්සුම දැන් පිටු 80ට හදලා තියෙන්නේ ඒක ආරච්චි වුණාම ජනාධිපතිතුමාට එන්න කියනවා චීනේ චීනට ගනාලා ජනාධිපතිතුමා ලව්වා ආරක්ෂක කිව්සුමක් අත්සන් කරනවා ඒකේ තියෙන මොනවද කියලා මේ සභාව දන්නවද ඇමති මණ්ඩලය දන්නවද කවුරුවත් දන්නේ නැහැ ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ පිටු 80 කිව්සුම ගැන දන්නවද දැන් වොෂින්ටනයි බීජනුයි දෙක එකතු වෙලා කටට බලපෑම් කළා ආරක්ෂක කිව්සුම අත්සන් කරගන්නවා හෙට අන්දට නව දිල්ලියේ මෝදි අයියත් ඇවිල්ලා කියනවා අපිත් එක්ක කිව්සුමක් අත්සන් කරන්නයි කියලා පාර්ලිමේන්තු අඳුරේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතා එකක් නමුත් වෙලාව අවසානයි ඔව් පාර්ලිමේන්තු අඳුරේ රටේ ආරක්ෂා ගැන සූදු කැලිනවා නායකයෝ ඊට පස්සේ අපි වැරදිකාරයෝ වෙන්න ඕනද ඒවට අපි හවුල්කාරයෝද ඒක ආණ්ඩුවේ බැරිකමට නායකයාට අසමත්කමට මේ විරුද්ධ පක්ෂයේ ඔබතුමාට ස්තුතියි 225 දෙනාගේ 225 දෙනා වැරදිකාරයෝ කියලා මම දන්නේ මම නම් මේ කිසි දෙයක වැරදිකාරයක් නොවේ කියලා මේ රටේ ජනතාවට මම කියන්න කැමතියි හොඳයි ඔබතුමාට බොහොම ස්තුතියි ගරු නලින්